චොක්ලට් සෑදීම සඳහා මෙම ද්‍රව්‍ය ඔබ මුලින්ම සූදානම් කරගන්න. මෙහිදී මුලින්ම නිවැරදිව පැසවීමට ලක්වට හොඳින් වියලාගත් කොකෝවා බීජ ග්‍රෑම් 800ක් ලබා ගන්න. මීට අමතරව කොකෝවා බටර් ග්‍රෑම් 100ක්, සීනි ග්‍රෑම් 250ක්, කිරිපිටි ග්‍රෑම් 250ක්ත් සූදානම් කරගන්න. මෙහිදී චොක්ලට් සෑදීමේ මුල් පියවර ලෙස චොක්ලට් සෑදීමට අවශ්‍ය බටර් වින් කර ගැනීම සිදු කළ යුතුයි. පසුව සූදානම් කරගත් කොකෝවා බීජ සියල්ලම ප්‍රමාණවත් පරිදි බැදගන්න. ඉන්පසු කොකෝවා බීජවල පොත්ත ඉවත් කරගෙන ඉන් ග්‍රෑම් 400ක් වින් කරගන්න. ඉතිරිව ඇති පොත්ත ඉවත් කළ කොකෝවා නිප් ග්‍රයින්ඩරයක ආධාරයෙන් පවුඩර් වන තෙක් අඹරා ගන්න. එම අඹරාගත් කොකෝවා නිබ් එකට ජලය ලීටර් 3ක් හෝ 4ක් පමණ දමා පැය 3ක් පමණ රත් කරමින් කොකෝවා බටර් ජලය මතට නිස්සාරණය කරගන්න. එම බටර් තෙල් ගෝලිකා ලෙස ජලය මත පාවෙනු ඔබට පෙනෙනු ඇත. එම ජලීය තෙල් සහිත ද්‍රාවණය උස භාජනයකට තමා කොකෝවා බටර් එක ජලය මතට එකතු වන තෙක් නොසල්වා තබන්න. ඉන්පසුව ජලය මත තිබෙන කොකෝවා බටර් වෙන් කර සිලිකන් මෝල්ඩ් එකට දමා බටර් සකසා ගන්න. ඉන්පසුව මුලින්ම රෝස්ට් කර වෙන් කරන ලද කොකෝවා බීජ ග්‍රෑම් 400ගෙන ඒවායේද නිබ් එක වෙන් කරගෙන හොඳින් බ්ලෙන්ඩ කර ගන්න. මෙහිදී මෙම කොකෝවා ද්‍රාවණයක් වන තෙක් අඹරා ගන්න. එය කොකෝවා ලික ලෙස හඳුන්වනවා. අපි සකස් කරගත් කොකෝවා ලිකර් එකට කොකෝවා බටර් ග්‍රෑම් 100ක් සමග සීනි ග්‍රෑම් 250ක් සහ කිරිපිටි ග්‍රෑම් 250ක් දමා හොඳින් මිශ්‍ර කර බ්ලෙන්ඩරයක ආධාරයෙන් ද්‍රාවණයක් වන තෙක් අඹරා ගන්න. මීළඟට අපි මේ චොක්ලට් මිශ්‍රණය සෙල්සියස් අංශක 50-55 වන තෙක් නටන ජලභාජනයක තබා විනාඩි 10ක් පමණ ටෙම්පරින් කරගත යුතුයි. ඒ ආකාරයට රත් කරගත් චොක්ලට් මිශ්‍රණය ෂණිකව අයිස් තුල දමා මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22ක් දක්වා අඩුකොට එම උෂ්ණත්වයේ විනාඩි 5ක් පමණ තබන්න. ඉන්පසුව නැවතත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 වන තෙක් ජල තාපකයක තබා රත්කොට චොක්ලට් මිශ්‍රණය එම උෂ්ණත්වයේ විනාඩි 5ක් තබන්න. මෙලෙස සකසාගත් චොක්ලට් මිශ්‍රණය සිලිකන් මෝල්ඩ් වලට දමා හොඳින් සවිවෙන්න තබන්න.